පොඩි කාලේ ඉඳන් මම කැමති මැඩ් එකක් තමයි නෝටි උනත් නයිස් මංචි නයිස් ඇඩ් එක. ඔයා නෙමෙයි මමයි නෝටි. ඇඩ් එකට වගේම නයිස් බිස්කට් එකටත් මං ගොඩක් කැමති. ඒ හින්දා ඒ කාලේ ඉඳන්ම මම නයිස් බිස්කට් ගොඩක් කනවා. හැබැයි මේ ළඟකදී මට අමුතුම දෙයක් දැනගන්න හම්බුණා මේ බිස්කට් එක ගැන. එතකොට මට තේරුණා මම විතරක් නෙවෙයි නයිස් බිස්කට් කන අපි හැමෝම ලොකු වරදක් කරනවා කියලා. වරදක් කරනවා හැමදාම වරදක් කරනවා. මොකද්ද මේ වරද? වරද හොයන්න ස්විට්සර්ලන්තේ ඉඳලා නම් බෑ. අපි යනවා ප්‍රංශයේ නීස් වලට. අපි නීස්වලට ඇවිත් බැස්සා. නීස් එයාපෝර්ට් එකේ ඉඳන් මුළු ටවුන් එකම යා කරන හොඳ මෙට්‍රෝ සහ ට්‍රෑම් සිස්ටම් එකක් තියෙනවා. දවස් 7ටම යන්නේ යුරෝ 15යි. ඉතින් ට්‍රෑම් එක අරන් අපි අපේ හෝටල් එක පැත්තට ගියා. ඒ වගේම මේ ගමන මේන්ලි ගියේ හස්බන්ඩ්ගේ වෙනත් වැඩකට හින්දා අපිට බිස්කට් එකේ කතාව හොයාගන්න ඉතුරු වුණේ හවස් අරු දෙකක් විතරයි. පැය 3ක 4ක විතර ගමනකින් පස්සේ අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අද අපි නවතින මේ හොටෙල් එකේ නම තමයි හොටෙල් ග්‍රිමල්දි. මේක තියෙන්නේ නීස්වල සිටි සෙන්ටර් එකේ වගේ. ඉතින් හොටෙල් එකට ආපු ගමන් ලක්මාල් නම් ගියා යගේ මීටින් එකට. ඉතින් එතකන් මං හිතුවා ඔයගලන්ට අපේ රූම් එක පෙන්වන්න. මෙතන තියෙනවා මේන් ඩෝ එක. ඊට ඉස්සරහින් තියෙන්නේ ටොයිලට් එක. මේ රූම් එකේ බාත්รูම් එකයි ටොයිලට් එකයි සෙපරේට් තියෙන්නේ. ඊට හා පැත්තේ බාත්รูම් එක තියෙනවා. ඒ දෙකම මේ පැත්තේ තියෙනවා හෑන්ඩ් වොෂ්, බොඩි ලෝෂන්, සැනිටයිසර්. මෙතන ටවල්ස් තියෙනවා. ටබ් එකකුත් තියෙනවා. ඔන්න මේ තමයි අපේ රූම් එක. pink white red mix වෙච්චි ලස්සන කලර් කම්බිනේෂන් එකක් තියෙනවා මේ රූම් එකේ. මෙතන ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා. මෙතන තියෙනවා මෙනු කාඩ් එක. sugar කොෆී තියෙනවා, ටී, කෙටල් එක, ඒත් එක්කම මෙතන තියෙනවා ඇඳුම් තියාගන්න. මෙතන චූටි බැල්කනි එකක් තියෙනවා. view එකක් නම් නෑ ලොකු වට. ඉතින් ඕක තමයි දවස් පහකට අපේ රූම් එක. පළවෙනි දවසේ වැඩ ටිකෙන් පස්සේ අපිට ට්‍රැවල් කරන්න හම්බුනේ දෙවැනි දවසේ හවස් වරුවේ. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ නීස් ටවුන් එකේ තියෙන මේන් ස්ට්‍රීට් එකෙන්. මේන් ස්ට්‍රීට් එකෙන් කිව්වට මේන් ස්ට්‍රීට් එකේ තියෙන ඇඳුම් කඩේකින්. ඇඳුම් ටිකක් තරම් අපි දැන් මේ යන්න හදන්නේ නීස් ටවුන් එකේ තියෙන ප්‍රධානම තැනට. නමින් ප්ලේස් මාසනාවන මෙය නගරයේ ඓතිහාසික වගේම ප්‍රධානම චතුස්ත්‍රය. නීස් පුරාණ නගරය සහ නව නගරය යා කරන මේ ස්ථානය මේ විදිහට ලස්සනට සැලසුම් කරලා තියෙන්නේ 1843 වගේ කාලයේදී. ඒ කාලේ මේ ප්‍රදේශය අයිති වෙලා තිබුණේ පුරාණ ඉතාලියට නිසා මේ හැමතැනම තියෙන්නේ ඉතාලි සම්භවයක් තියෙන ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව හැදුණු ගොඩනැගිලි. ඉතින් ඒ කාලේ ඉඳන් අද වෙනකන් සාම්ප්‍රදායික උත්සව, නගරයේ තියෙන ප්‍රසංග, ගිම්හාන උත්සව වගේ පොදු සිදුවීම් වලට මෙය ස්ථානයක් වෙනවා.
सिटी सेंटर के तीन तवत अट्रैक्शन तमाइ सलेय मार्केट की मेक सामान्य लोकल मार्केट का मिथन मलपल वर्ग मल वर्ग मलवलिंग सेंट वर्ग वगेम एलवल पलतर वगे देवल मेलदी का पुलवा एवगेम तवत विशेष देख तमाइ एक दस अटसी अणु हते दी लोके फलवेम हॉल सेल कटफ्लवर् मार्केट ओपन कलती मे नीसल एनीसा सलेय मार्केट मल वर्ग वलट मौलिकत् दील तीन අපි ඊළඟට ගියා නීස්වල තියෙන ලස්සනම බීච් එකට. බීච් එකත් එක්කම මේ ඇවිදන් යන්න තියෙන ඒරියා එකට කියන්නේ පොමෙනාඩ් දෙ ඔංග්ලේ කියලා. මේක එංගලන්තයේ ධනවතුන් විසින් ප්‍රංශයට ත්‍යාගයක් වශයෙන් හදලා දුන්නු වෝකින් පාත් එකක්. ඒ වගේම තමයි අපි උත්තර හොයන්න ආපු නයිස් බිස්කට් එක ගැන ප්‍රශ්නෙට පිළිතුරත් මෙතනදී හම්බෙනවා. विक्टोरिया एक दस अट सी तीस हत काले दि एंगलंते रजिन मे काले वेनकोट हिल नमति बिस्कट निष्पादक अपि कौरुद कमति नाइस बिस्कट हदलतीयनवा बिस्कट के नम नाइस कियला दालतीयने अत्तट मेके टेस्ट कत नाइस निसा इतिन विक्टोरिया रजिन गेत कमतिम बिस्कट तमाय मेक ජනප්‍රවාදයේ එන විදිහට ඇය ප්‍රංශයේ නීස් වලට එනකොට නයිස් බිස්කට්ස් ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. මේත් එක්කම ඉංග්‍රීසියෙන් ලියන විදිය සමාන වුණත් නයිස් බිස්කට් එක නීස් කියලා හඳුන්වන්න හැමෝම පුරුදු වෙලා තියෙනවා. මෑතකදීත් මේ බිස්කට් එකේ හරිනම නීස්ද නයිස්ද කියලා ලොකු කතාබහක් ඇති වුණු වෙලාවක 1921 ඉඳන් මේ බිස්කට් එක නිෂ්පාදනය කරන ලෝක ප්‍රසිද්ධ ආනොට් සමාගම තහවුරු කරලා තිබුණා බිස්කට් එකේ හරිනම නීස් කියලා. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් කියන නම වැරදි නේද? නම වැරදි වුණත් හරි වුණත් නීස් මං කැමතිම බිස්කට් එකක්. පොමෙනාද්ද ඔංග්ලේ වලදී බිස්කට් එකේ කතාව අහලා අපි ගියා නීස් වල තියෙන අයිකනික්ම ගොඩනැගිල්ලක් බලන්න. මේක තමයි ශාන්ත නිකලස් ඕතඩොක්ස් ආසන දෙව්මැදුර. රුසියානු සම්භවයකට අනුව නිර්මාණය කරලා තියෙන මේ දෙව්මැදුර ප්‍රංශයේ නීස් වල තිබුණත් අදටත් අයිති රුසියාවට. පිටතින් වගේම දෙව්මැදුර ඇතුළතත් ගොඩක් ලස්සන වුණත් අවාසනාවකට ඇතුළත ෆොටෝස් වීඩියෝස් ගන්න නම් තහනම්. ඊට පස්සේ අපි ඒ ළඟම තිබ්බ ට්‍රෑම් ස්ටේෂන් එකකින් ට්‍රෑම් එකක් අරගෙන නීස්වල තියෙන තවත් තැනක් බලන්න ගියා. සාමාන්‍යයෙන් අපි අලුත් රටකට එහෙමත් නැත්නම් සිටි එකකට ගියාපුවාම ඒ ඒරියා එකේ තියෙන වැදගත් තැන් ඔක්කොම වගේ බලන්න යන්න ට්‍රයි කරනවා. හැබැයි එහෙම ගිහිල්ලා සමහර තැන්වලදී හිතෙනවා මෙතෙන්ට ආවේ අපරාධේ කියලා. ඒ වගේ තැනක් තමයි මේක. මෙතන බලන්න නම් ගොඩක් දේවල් තිබුණේ නැහැ. හැබැයි කියුට් සත්තු ටිකක් නම් හිටියා. මම කැමතිම මේ වල්ලූරට. Thank you.
තවත් සන්ධ්‍යාවක්. වෙලාවත් හවස 4ට විතර ඇති. අපි ආවේ පෝට් ලිම්පියාවලට. ඉතින් අපි කලින්ම ඩිනර් එක ගන්න කියලා හිතලා පෝට් එක ළඟම තියෙන පොඩි රෙස්ටෝරන්ට් එකකට ගියා. කෑම එනකන් නම් ටික වෙලාවක් බලන් ඉන්න උනා. බලන් ඉන්න අතරතුර අපිට කන්න පොටේටෝ චිප්ස් ටිකකුත් හම්බුණා. හරිම රසයි. අපේ කෑම කවා. මේ තියන්නේ අපි ගත්ත චිකන් පනීනි එක. ඒකත් එක්කම වෙජිටබල් සලාඩ් එකකුත් තිබ්බා. ඉතින් කෑම ටික කාලා අපි ආපහු පෝට් එක පැත්තට ගියා. පෝට් එක වටේට පොඩි රවුමක් දැම්මා. එතනින්ම උඩට පාරක් තියනවා කාසල් හිල් කියන තැනට. මේක මීටර් 92ක් විතර උස පොඩි කන්දක්. හදලා තිබුණේ පුංචි ගාඩන් එකක් වගේ. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ මෙතන තිබිලා තියෙන්නේ නිකායා නමින් හඳුන්වපු ග්‍රීක ජනාවාසයක්. හැබැයි 11 වෙනි සියවසේ ඉඳන් බලකොටුවක් තිබුණ බවටත් සාක්ෂි හම්බ වෙලා තියෙනවා. ඉතින්නේ ඓතිහාසික කැටයම් නටබුන් වගේම අද වෙනකම්ම මෙතන කරන කැණීම් කටයුතුත් අපිට එදා දැක ගන්න පුළුවන් වුණා. ගයිස් අපි නීස් ඕල් ටවුන් එකේ කාසල් හිල් කියන තැනට දැන් ඇවිදන් ආවා. එතනදී ඉන්ටර්නෙට් එකේ අපි දැක්කා වෝටර්ෆෝල් එකක් තියෙනවා කියලා ලස්සන. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ වෝටර්ෆෝල් එකේ උඩින්. ඕගොල්ලෝ බලන්නකෝ වෝටර්ෆෝල් එක හදලා තියෙන විදිය කොහොමද කියලා. කාසල් හිල් උඩට ආවම තියෙන view එක නම් හිතා ගන්නත් බැරි තරම්ම ලස්සනයි. නීස්වල තියෙන මේ ලස්සන මුහුදු වෙරළ කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඉන් නැගෙනහිර කොටස තියෙන්නේ වරාය විදිහට. බටහිර කොටස තියෙන්නේ නීස් පැරණි නගරයත් එක්ක. ඉතින් ඒ කොටස් දෙකම එකවර බලන්න පුළුවන් view point එකක් තමයි මේ කාසල් හිල් කියන්නේ. ඒ වගේම නීස්වල සුන්දරත්වය වැඩිපුරම ඡායාරූපගත කරන ස්ථානය තමයි මෙතන. ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේ දකින නීස්වල ගොඩක් ෆොටෝස් අරන් තියන්නේ මෙතන ඉඳන්. අපි කාසල් හිල් එකට ආවේ පෝට් එක පැත්තෙන්. ඉතින් කාසල් හිල් එකෙන් බහැලා ගියේ නීස් ඕල් ටවුන් එක පැත්තට. ඒ කියන්නේ කාසල් හිල් එකේ අනිත් පැත්තෙන්. ඉතින් ටික ටික පහළට බැහැගෙන යනකොට අර තිබ්බ නිස්කලංක බව නැති වෙලා පොඩ්ඩක් කලබලකාරී බවක් තමයි දැනෙන්න ගත්තේ. ඉතින් ටිකක් හිතලා බලනකොට ඒකත් නරකම නෑ. එහෙමත් නැත්තම් පැරණි නගරය කියන්නේ හරිම ලස්සන ප්‍රදේශයක්. බලන බලන අත පාට පාට ගොඩනැගිලි. මේ ගොඩනැගිලි වල යටතට්ටුවේ තියෙන්නේ ආපනශාලා සහ විවිධ කඩසාප්පු. උඩතට්ටු හැම එකක්ම කුලී නිවාස. ඉතින් මේ හැමදේම බලාගෙන අපි ඉස්සරහට ඇවිදගෙන ගියා. අපි දැන් ඉන්නේ අදාපේ නීස් බ්ලොග් එකේ අන්තිම කොටසේ. මේ ගමනේදී අපිට ට්‍රැවල් කරන්න හම්බුනේ ඉතාමත් පොඩි කාලයක් වුණත් ඒ කාලය ජීවිතයට සුන්දර මතකයන් ගොඩක් එකතු කරා. අද ඉඳන් මං කන්නේ නයිස් බිස්කට් නෙවෙයි නීස් බිස්කට්ස්.